මේළඟට තවත් සුවිශේෂ සම්මානයක් අද දාහතරවන රයිගම් ටෙලි සම්මානුල්ලේදී පිරිනමන්නට අපි සූදානම්. Yes, we're moving on to another very special award now. රයිගම් ටෙලිස් 2017 ජාතීය ටෙලි සම්මානුල්ලේ ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. ඔබතුමාටයි මේ සම්මානය. බලන්න රූපතිරය දෙස. ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකෙක් හැටියට මං ඒ වර්ෂයේ තේමාවක් පත්ලා මට සරල ගී ගායනා කිරීමට මට අවස්ථාව ලැබුණා. ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියටත් මාව පරීක්ෂණයකින් තෝරාපත් කරගත්තා. පානි වීසනීල රාජකාරී පොත්පත්වල වැඩ වාගයක් කරන්න කියලා කන්තෝරු කාමරයට ගියා. කෝරළේ මහත්තයා බර වැඩක් වගේ. මේ කෝරළේ පයින්ද ආරච්චිල පයින්ද ටිකටෝම කරගෙන ඉන්නේ කවුද? අපේ අත්තා මුත්තා කිත්තා කිරිකිත්ත නත්ත පනත්ත සෝලියා පාණ්ඩියා කාලේ ඉතං මේ දානාන්තර කරගෙන ඉන්නේ අපේ પરම්පරාවේ අපේ සනුවරේ අය තමයි. 1964 අවුරුද්දේ මාර්තු 12 වෙනිදා තමයි මුල් වතාවටම මේ ඓතිහාසික මුවන්පැලස කියන නාට්‍ය පළමුවන වතාවට ගුවන්විදුලිය ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. නිතුනිල් කුපුලා සිකි පිල් වරලා නිතුනිල් කුපුලා සිකි පිල් වරලා රූපස්‍රියාවි. මම 1962 අවුරුද්දේ තමයි හා හා පුරා කියලා චිත්‍රපටියක කඟ පෑවේ. ඒ රොබින් තම්පෝ මහත්මයාගේ සුහද දිවි පිදුම කියන චිත්‍රපටියේ. අම්මට කිසි වාසනීයක් තිබුණේ නෑ දුව. 1963 සිංහල නාට්‍ය උත්සවයේ ශෛලීගත අංශයේ හොඳම නළුවාට පිරිනැමුණු අතිගරු අග්‍රාණ්ඩුකාරතුමාගේ සම්මානය හිමිවන්නේ අජාසත්ත නාට්‍යයේ බිම්බිසාර රජුගේ චරිතය පණ ගැන්වූ විජේරත්න වරකාගොඩටයි. මම කලාව මගේ ජීවනෝපාය කරගත්තේ නැහැ. මම ඒකෙන් යැපෙන්න අදහස් කළේ නැහැ. රැකියාවක නිරත වෙන ගමන් තමයි මගේ කලා කටයුතු මං කරගෙන ගියේ. Yes, everybody, the Raigam Telly's 2017 Lifetime Award, Pratibha Prabha Gaurava Sammanaya. සිනමාව වේදිකාව රූපවාහිනිය ගුවන්විදුලිය ගායනය නර්තනය මේ සියලු කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ කලාකරුවෙක් ආමන්ත්‍රණය කළ හැකි හොඳම වචනය චක්‍රවර්ති. එනිසා අපි සූදානම් වෙමු කලා චක්‍රවර්ති විජේරත්න වරකාගොඩ ශූරීන්ට ජීවිතයේ එක් වතාවක් පමණක් හිමිවන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය පිළිගන්වන්නට. මේ සම්මානය සමග ජනශක්ති රක්ෂණ තිළිණයක් රුපියල් ලක්ෂ 2ක සම්පත් මුදල් තිළිණයක් ඔහු වෙත ප්‍රදානය කරනවා ඇති. විජේරත්න වරකාගොඩ, the veteran artist with multiple talents, rare in the world, of course, whether it is acting, singing, dancing, or even dubbing, he's a brilliant performer. It gives me great pleasure to invite Mr. Vijayaratna Barakagoda on stage to receive the Pratibha Prabha Gaurava Lifetime Award. Let's give him a standing ovation, everybody.
ශබ්ද වර්ගකට මහත්මයෝ සුබ පැතුම් පිරිනමනවා. මට පොඩ්ඩක් ඕනේ අර කෝරළේ මහත්තයාර විධානශීලිකම පොඩ්ඩක් පෙන්වන්න කර රූපතිරය දැක්ක විතරනේ මෙතනදිම සජීව ලෙස. වෙන මොනවද? මොකද ඔය කටහඬ දන්නේ නැති කෙනෙක් මේ රටේ ඉන්නවද? අනේ අම්මා පල්ල, මේ කෝරළේ පයින්ද කොරගෙන ආපු මට මේකේ කාලා එනවනේ රාජකාරි කොන්න හැටි උගන්නන්ට. අනේ අම්ම පල්ල, ඕකෝ ගහුනෝ තෝකුන් එක 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 කොල නැති ගහේරලයි මං පස්ස බලන්නේ. ආව්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 ව
විජේරත්න වරකගොඩ කියන්නේ සිනමාව, වේදිකාව, රූපවාහිනිය, මේ පුංචිතිරය, මේ හැම අංශයක් ගැනම කතා කරොත් ඔබතුමා මේ අපේ හදවතට හරි ස්පර්ශ කරා. ස්පර්ශ කරා කියන්නේ තමන්ගේ රංගනේ හදවත සන්තානයේම අමතක නොවන ස්පර්ශ කිරීමක් කරලා තිබෙනවා. එනිසා ඔබතුමා ගුරු ගෙදර වරකගොඩ මහත්තයෝ. කියන්නකෝ අනාගත පරම්පරාවට යම. ඔහු ඉතින් මේ 1960 වර්ෂයේ ආරම්භ කළපු මගේ මේ කලා ජීවිතයට දැන් අවුරුදු 58ක්. මේ 58 ඉතින් මං හිමෙන් ක්‍රමක්‍රමෙන් එක එක ඔය කලා මේ කටයුතු වල නිරත වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගමන මං හිතනවා තව ටික කලක් යන්න පුළුවන් මට. සියලු දෙනාගේම සුබ පැතුම්. 58ක් කියන්නේ බොහොම පුංචි ගමනක් කියලා මට තව 58ක් යන්නට ධීරිය ශක්තිය නිරෝගී සුව ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව චිරාත් කාලයක් අපත් එක්ක රැඳෙන්න ඔය දක්ෂතා ඔබතුමාට ඉදිරිපත් කරන දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබෙන මේ සියලු දෙනාගේම ආශිර්වාදයේ මැද හොඳ අත්පල සන්නාදයක් අපේ වරකගොඩ මහත්තයාට, කෝරළේ මහත්තයාට ලබා දෙන බෙහෙවින් ස්තුතියි. බොහොම ස්තුතියි සියලු දෙනාට. මේක මම බොහොම ගෞරවයෙන් ආදරෙන් මතක් කරනවා. මේ රයිගම් ටෙලිස් අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිතුම ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මට මේ සම්මානය අද ප්‍රදානය කිරීමට මේ සිටීම ගැන බොහොම ස්තුතියි සියලු දෙනාට. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මගේ මිත්‍ර බුද්ධදාස ගලප්පත්ති මහත්මයා. මං දන්නවා මේ මහත්මයා මේ සම්මානය මට ලබා දෙන්න හුඟක් මේ කටයුතු කළයි කියලා. බොහොම ස්තුතියි බුද්ධියට. රයිගම් ටෙලිස් කියන්නේ නිසි පරිදි නිසි තැනට නිසි තැන ලබා දෙන සම්මාන උරලක්. ඉතින් බෙහෙවින් ස්තුතියි. ඔබ සියලු දෙනාටත් බෙහෙවින් ස්තුතියි. විජේරත්න වරකගොඩ absolutely deserving of the Pratibha Prabha Gaurava Sammanaya, the lifetime award.